ඊට පස්සේ මම මේකේ මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එක යටින් දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ෆයිල් එකක් තියෙනවා. ඔයාලේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක් කරගන්න. හරි, එක්ස්ට්‍රැක් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ෆයිල් එක. මේක ඔයාලගේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ ඩවුන්ලෝඩ්ස් කියන එකටයි. මේකට ආවට පස්සේ ඔයාලා එක ස්ටැක් කරගන්න. මෙන්න මෙමු 22 ෆොන්ට්ස් කියලා ෆයිල් එකක් දෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ඇතුළේ ගිරියාරස් ෆොන්ට්ස්. ඔයාලගේ ෆොන්ට්ස් ගොඩක් බලා ගන්න පුළුවන් වෙනට ෆොන්ට්ස් තියෙනවා. මේ ෆයිල් එකම දාන්නම්. ඉතින් ඔයාලට මේ ටික ගන්න. එතකොට ෆොන්ට් 200 300ක් විතර තියෙනවා මෙතන. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේකේ මේ ඔක්කොම දාන්න නැතුව අවශ්‍ය කරන ලස්සනම ෆොන්ට්ස් ටික විතරක් දාන්නම්. ඒක ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගෙන මෙතෙන්ට එන්න. ආවට පස්සේ මෙන්න මේ 33 ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතෙන් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ ෆොන්ට්ස් කියන එකට. ෆොන්ට් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ප්ලස් ලකුණ ක්ලික් කරන්න. මේ ක්ලික් කරලා මෙතෙන් එන්න ෆොන්ට් එකට නමක් දෙන්න. මම මෙතන ෆොන්ට් 1 කියලා දෙනවා. එහෙම දීලා ඔයාලා මෙන්න මෙතන මේ ප්ලස් ලකුණ ක්ලික් කරන්න. එතකොට ෆයිල් මැනේජර්කට යනවා. ඊපස්සේ ඔයාලට ෆොන්ට් තිබ්බ තැනට යන්න ඕනේ. ඔයාලා මෙතන ඔයාලගේ ඩවුන්ලෝඩ්ස් එකට ගිහිල්ලා ඒ ෆොන්ට් තිබ්බ තැනට යන්න. ඊට පස්සේ මේ තියෙන මේ ෆොන්ට් තිබ්බ තැන. ඉතින් මම ඔයාලට ෆොන්ට් දෙන්නම් පහක් විතර. ඔයාලට තියෙන ඔයාලට ඕන එක මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේක ඒ මෙතන ඉඳලා ප්ලස් ලකුණ දාලා ෆයිල් මැනේජර්ගේ ෆොන්ට් එක ක්ලික් කරපුවාම මෙන්න මේ වැටෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන සේව් දෙන්න. එතකොට මෙන්න මෙහෙම ෆොන්ට් ඇඩ් එනවා. ඉතින් මම ඔයාලට ෆොන්ට් වර්ග 4ක් විතර දාලා තියන්නම්. මෙන්න මේ ප්‍රයිවසි එකේ තියෙන ෆොන්ට් වර්ග මේ ෆොන්ට් එකයි. මේක දෙවෙනි ෆොන්ට් එක, මේක තුනයි. මෙතන ෆොන්ට් 4ක් තියෙනවා. මේ ෆොන්ට් 4ම දාලා තියන්න. ඔයාලට තියෙන්නේ ටික ඩවුන්ලෝඩ් කරලා මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරගන්න. මම දැන් ඒටි ඇඩ් කරගන්නම්. හරි, මම මේ විදිහට මේ ෆොන්ට් 4 මෙන්න මේ ඇඩ් කරගත්තා. මෙහෙම ඔයාලා මෙතෙන් ප්ලස් ලකුණ දාලා ඇඩ් කරගන්න. හරි, ඊට පස්සේ ඔයාලා බැක් එන්න. බැක් වෙලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන මේ ලයිනර් V කියන එක උඩ ක්ලික් කරන් ඉඳලා මෙතන ලයිනර් H එකක් මෙන්න මෙහෙම ඇඩ් කරගන්න. ලයිනර් H එකක් ඇඩ් කරගෙන ඒක මෙන්න මේ weight එක ඔයාලා දෙන්න 200යි කියලා. හරි, එහෙම දුන්නට පස්සේ මේ පැත්තට ගිහිල්ලා GTV කියලා එකක් තියෙනවා. ග්‍රේටිවිටි කියලා ඒක සෙන්ටර් හොරයිසනල් ඇන් සෙන්ටර් වැටිකල් දීලා සිදෙක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ පැත්තෙන් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් view කියලා ක්ලික් කරගෙන ඉඳලා මෙන්න මෙතෙන්ට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒක හරි ඊට පස්සේ ඔයාලා තියෙන මෙන්න මෙතන පොඩි 3 ක්ලික් කරලා මේ ඉමේජ් කියන එකට යන්න. එහෙම ගිහිල්ලා ආයේ මෙන්න මේ ප්ලස් ලකුණ ක්ලික් කරන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇඩ් මෙතෙන් ඉමේජ් එක නමක් දෙන්න. ඉතින් මම දැන් යන්නේ මෙන්න මේ ඉමේජ් එක ඇඩ් කරගන්න. මෙන්න මේ ඉමේජ් එක මම මෙතෙන්ට දෙනවා. එහෙම ඔයාලට කැමති නමක් දීලා මෙන්න මේ ඇඩ් ඉමේජ් දීලා මෙතනින් ගැලරි ගිහලා ඔයාලට ඕන ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. හරි, මේ තියෙන ඔයාලට පෙනෙන මේ ඉමේජ් එක. ඉතින් මේක ඔයාලා හදන්න ගන්න නැත්තම් මම ඔයාලනේ හදන්න කියලා දෙන්න. ඔයාලට තියෙන්නේ මෙන්න මේ සර්කල් එකින් මේක මම ඔයාලට දෙන්නම්. මෙන්න මේ සර්කල් එක මම ඔයාලට දෙන්නම්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඉමේජ් එකක් තියෙන තැනට ඔයාලට කැමති ඔයාලගේ ලෝගෝ එකක් මෙන්න මෙතෙන්ට ගන්න. පික්සල් ලැබ් එකෙන් ඇඩ් කරලා මෙන්න මේ වටේ තියෙන සුදු පාට පහවීම මේ කලර් දාලා පික්සල් ලැබ් එකෙන් අයින් කරලා ඔයාලට ඕන විදිහට මේක හදා ගන්න. කියන්නේ මේක ඊයේ කල ගාලා මෙන්න මේ ටික අයින් කරගන්න. මේ මැදට ඔයාලගේ ඉමේජ් එක ඇඩ් කරගන්න. එහෙම ඔයාලා හදා ගන්න ඕනි ඔයාලගේ ඉමේජ් එක. මේ තියෙන්නේ මං එහෙම හදාගත් එකක් වටේ පාට එක අයින් කරලා මැදට ඉමේජ් එක ඇඩ් කරලා හදාගත් එකක්. ඔයාලා ඊට පස්සේ එක මෙන්න මෙදිර ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මේ සේව් කියන එක දෙන්න. ඊට ඔයාලට වෙන මෙන්න මේක මෙන්න විදිහට ඇඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම බැක් වෙන්න.